ඡන්දේ පවත්වන්න මැතිවරණ කොමිසමට ස්වාධීන මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 10.9ක් රුපියල් බිලියන 10.9ක් වෙන් කරලා තියෙනවා විතරක් නෙමෙයි එය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා එතකොට කවුරු හරි කියනවා නම් ඡන්දයක් තියන්න සල්ලි නැහැ කියලා ඒක සත්‍යයක් නෙමෙයි මෙතන පාර්ලිමේන්තුවට තමයි සම්පූර්ණ මුදල් බලය තියෙන්නේ ඉතින් පාර්ලිමේන්තුවට පුළුවන් ඒ මුදල් බලය තමන්ගේ අතේ තියෙන මුදල් බලය පාවිච්චි කරලා ඒ අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කටයුත්ත ඉස්සරහට අරගෙන යන්න මේ මූලික වෙන්න මං විශ්වාස කරන්නේ නැහැ එක පුද්ගලයෙක්ට කියන්න පුළුවන් කියලා මොනවද අපේ රටේ තියෙන මේ අවස්ථාවේදී තියෙන ප්‍රමුඛතා කියලා දැන් ජනාධිපතිවරයා කියනවා ප්‍රමුඛතා තියෙන්නේ පඩි ගෙවන්නයි පෙන්ෂන් ගෙවන්නයි ණය පොලී ගෙවන්නයි යනාදී වශයෙන් කියලා හැබැයි අපිට පෙන්වන්න පුළුවන් ඔය ණය පොලී ගෙවන්න මේ වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 2200ක් හරි රුපියල් ඒ කියන්නේ ට්‍රිලියන 2.2ක් හරි රුපියල් රුපියල් බිලියන 2200න් රුපියල් බිලියන 2000ක් තියෙන්නේ දේශීය ණය පොලී ගෙවන්න පොලී විතරක් අ බිලියන 2000ක් එතකොට අපි දැක්කා ඔය විසර්ජන පනත සම්මත කරන කාලේ තිබෙන පොලි අනුපාතය සහ අද වෙනකොට තියෙන පොලි අනුපාතය අතර යම් වෙනස්කමක් තියෙනවා. දැන් උද්ධමනය පාලනය කිරීම හරහා මහ බැංකුව ගත්ත තීරණය ඒක හරි පොලි අනුපාතය ඉහළට දැම්මා. නමුත් පොලි අනුපාතය ඉහළට දැමීම හරහා නොයෙකුත් ගැටලු මතුවලා තියෙනවා රැකියා සම්බන්ධයෙන් ආර්ථික සංකෝචන වි සම්බන්ධයෙන් ඒක පොඩ්ඩක් පැත්තකින් දීමු විනාඩියකට හැබැයි උද්ධමනය අඩු කරගන්න හැකියාවක් තියෙනවා උද්ධමනය අඩු කරගන්න හැකියාවක් තියෙනවා රුපියල ශක්තිමත් කරගන්න ඒ හැකියාව ලැබිලා තියෙනවා එතකොට දැන් උද්ධමනය අඩු වෙනකොට හරි පොලි අනුපාතයේ ඔච්චර ඉහළට තියාගන්න අවශ්‍යතාවයකුත් නැහැ දැන් අපි දකිනවා රටේ ප්‍රතිපත්ති පොලිය 14.5යි 15.5යි. හැබැයි භාණ්ඩාගාර බිල්පත් බඳුන් කරවල පොලිය 30යි. දැන් මම මේ කියන දේ කරුණාකරලා තේරුම් ගන්න. ඒ කියන්නේ 100%ක්. ඒ කියන්නේ 15%ක් තමයි නම් ප්‍රතිපත්ති පොලිය 30%ක් තමයි රජය ණය ගන්නෙ. දුවේ දැන් නැතිනේ වැරද්ද ඇයි සර් මහත්තයා රට ඉඳලා සල්ලි එවන්නේ උන්ඩියල් හරහානේ රට සල්ලි මෙහෙම එවන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර් මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුල් උදවියත් අසරණ වෙනවා ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්